සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම මදුනිකා කරපුටුගලාදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. කලාපීය ආර්ථික හා දේශපාලන සම්බන්ධතා සවිමත් කළ රාජ්‍යතාන්ත්‍රික හමුව. යුද්ධෙන් අසාධාරණයට ලක් වූ සියලු දෙනාට වන්දි ලබා දිය යුතුයි. වන්දි ගෙවීම සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතිකත්වයන්ට අදාළව සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ඒක රජයක වගකීමක්. පොලිස් මෙහෙයුමෙන් සැකකරුවන් 3560ක් දැලේ. ජයලත් සුද්දා බන්ධනාගාරයේ සිට මෙහෙ වූ අවිජාවාරම. කශෝගී ඝාතනය ගැන එක්සත් ජාතීන්ගෙන් පරීක්ෂණයක් ඉල්ලයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය සාර්ථකව අවසන් වුණා. ඉන්දීය අග්‍රාමාත්‍යවරය ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමග එහිදී සාකච්ඡා පැවැත්වුණා. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින්නේ දීර්ඝකාලීන සබැඳියාවක්. ඒ ඓතිහාසික බැඳීම තවත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය පසුකෙදා සිදුවුණා. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ දූත පිරිස සමගින් ඉන්දියාවේ ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු කණ්ඩායම විශේෂයෙන්ම සෝනියා ගාන්ධි මහත්මිය වගේම රාහුල් ගාන්ධි මන්මෝහන් සිංහ මහතා ඇතුළු ඒ දූත පිරිස අතර සාකච්ඡාවක් සිදු වුණා ඒ නවදිලි නුවර තාජ් පැලස් හෝටල් පරිශ්‍රයේදී. කලාපීය ආර්ථික හා දේශපාලනික ප්‍රවණතා පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. ඉන්දිය සාකරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති සැලැස්ම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කළා. අන්තවාදය දුරු කරලීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණු තවත් කරුණක්. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසයි අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළේ. ඔවුන් ස්තුතිපූර්වකව එම ආරාධනාව පිළිගත්තා. භාරතීය ජනතා පක්ෂයේ ලේකම් රාම් මාධව මහතා, ඉන්දීය විදේශ ඇමති ශ්‍රීමති සුෂ්මා ස්වරාජ් මහත්මිය, වගේම සොදේශ ඇමති රාජ්නාත් සිංහ මහතා, වගේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අතිසාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණා. ලංකාවත් ඉන්දියාවත් අතර තිබෙන සබඳතාවය ශක්තිමත් කරමින් ලංකාවේ ආර්ථික සංවර්ධනයට රටේ සංවර්ධන වෙනුවෙන් ඉන්දිය රජයේ දායකත්වය ලබා දෙන බවයි එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා නවදිලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී පැවැත්වුණා. ඉන්දු ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳ කෘතඥතාව පළ කළ වික්‍රමසිංහ මහතා ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳ සුදුසු පියවර ගන්නා බවයි ප්‍රකාශ කළේ. 2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතා වඩාත් ශක්තිමත් වූ බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමාගේ අරමුණ අසල්වැසි ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සමෘද්ධිය බවයි කියා සිටියේ. ආර්ථික, සංස්කෘතික හා ආරක්ෂකංශ සම්බන්ධයෙන් දෙරට අතර අඛණ්ඩව පැවතිය යුතු නොබිඳෙන සම්බන්ධතාව අතිශය වැදගත් බවද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. සුවසරිය ගිලන්වත සේවාව ලබා දෙමින් ජීවිත දහස් ගණනක් රැක ගැනීමට මෝදි මහතා ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෘතවේදීත්වය පළ කළා. වතුකරේ ජනතාව වෙනුවෙන් නිවාස දසදහසක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම සඳහා තමන් කටයුතු කරන බවයි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හයිද්‍රාබාද් මන්දිරයේ මධ්‍ය ආලින්දයේ වෙත ඔවුන් කැඳවාගෙන ගියා. එහිදී ඉතා මිත්‍රශීලීව අපි ගීතයක් රසවිඳුමුයැයි නරේන්ද්‍ර මෝදි මහතා ඇරයුම් කළා. 15 සියවසේ නිර්මාණය කර තිබූ පැරණේ ගුජරාත් බචන් ගීතයක් රසවිඳීමටයි මෝදි මහතා ඇරයුම් කර තිබුණේ. එහෙත් ඒ මහතාගේ ටැබ් යන්ත්‍රයේ ප්‍රදර්ශනය වූයේ එම පැරණේ ගීතයේ නව නිර්මාණයක්. එය රූගත කර තිබුණේ ශ්‍රී ලංකාවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයයි.
ගීතය ගායනා කළේ භාතිය සන්තුෂ්, උමාරියා සිංහවංශ, අසංක ධනංජය සහ රශික ප්‍රදීප් යන ශ්‍රී ලාංකික සංගීත ශිල්පීන්. ශ්‍රී ලාංකිකයන් මහත්මා ගාන්ධිතුමා වෙත දැක් වූ සංගීතමය උපහාරයක් ලෙසයි මෝදි මහතා එය හැඳින්වුවේ. ඊට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය කෘතවේදීත්වය පළ කළා. මහත්මා ගාන්ධිතුමාගේ මාර්ගය අනුගමනය කරමින් ඩී සේනානායක මහතා ශ්‍රී ලංකාවට නිදහස ලබා දීම සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට කෘතවේදීත්වය පළ කිරීමටද අමතක කළේ නැහැ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර නවදිලි නුවර ටාජ් හෝටලේදී සාකච්ඡා පැවැත්වුණා. ඉන්දිය සාගර කලාපීය අනන්‍යතාවක් ඇති කිරීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණා. ඉන්දිය සාගර සමුළුවේ කාර්යයන් තවදුරටත් පුළුල් කිරීම අතිශය වැදගත් බවද සාකච්ඡාවට ලක් වුණා. ඉන්දිය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය පිළිබඳ ශ්‍රී ලංකාව ගෙන යන සර්ව පාර්ශ්ව වැඩසැලැස්ම සඳහාද ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළා. ඉන්දු ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදම ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වෑයම සම්බන්ධයෙන් ස්වරාජ් මහත්මිය සිය කෘතඥතාව පළ කළා. උතුරු නැගෙනහිර සංවර්ධන කාර්යයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. කලාපීය ගැටලු හා ප්‍රවණතා සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරුණා. මේ අතර ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිංහ මහතා සහ ග්‍රාමාධිවරයා අතර සාකච්ඡාද නවදිලි නුවර ටාජ් හෝටලේදී පැවැත්වුණා. පලාලි ගුවන්තොටුපළ සංවර්ධනයට සහාය ලබා දීම, දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකා පොලිසියේ ජංගම කාර්යන් විධිමත් කිරීම සඳහා ජීප් රථ 750ක් ලබා දීමට ඉන්දියාවේ පූර්ණ සහාය හිමිවන බවයි රාජ්නාත් මහතා ප්‍රකාශ කළේ. ආරක්ෂක සහයෝගීතා වර්ධනයෙන් දෙරටටම ප්‍රතිලාභ රසක් හිමි වී ඇති බවද ඒ මහතා අවධාරණය කළා. ශ්‍රී ලංකාවේ අපරාධ මර්ධන ක්‍රියාවලිය විධිමත් කිරීමටද ඉන්දියාව ලබා දෙන සහය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කළා. යුද්ධයෙන් අසාධාරණයට ලක් වූ සියලු පාර්ශ්වවලට වන්දි ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. හානි පූර්ණයේ සඳහා වෙච්ච පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරා. එය මේ රටේ සිවිල් යුදමේ තත්ත්වයන් යටතේ හෝ වෙනත් ජාතිවාදී ගැටුම් ඇතුළේ හානියට පත්වෙච්ච දේපළවලට, ඒ වගේම හානියට පත්වෙච්ච පුද්ගලයන්ට වන්දි ගෙවීම සඳහා වෙච්ච පනතක්. මේක විවිධ අය විවිධ විදිහට අර්ථකථනය කරනවා. මේක මේ LTT සමාජිකයන්ට වන්දි ගෙවන්න කියලා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි දකින්නේ යම්කිසි දේශපාලන වැරද්දක් මත මේ රටේ ගැටුමක් නිර්මාණය වුණා නම්, යම්කිසි ජන කොට්ටාසයකට අසාධාරණයක් සිද්ධ වුණා නම් එයට වන්දි ගෙවිය යුතුයි. ඒ වන්දි ගෙවීම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන්ට අදාළව සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ඒක රජයක වගකීමක්. ඒක හුදෙක් LTT එකට ලඟු කරන එක සාධාරණ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර ජනතා ප්‍රශ්න විසඳීමට නොව තමන්ගේ නඩුවලින් බේරීමට උත්සාහ කරන පිරිස් ආණ්ඩු පෙරලීමට උත්සාහයක් ගනිමින් සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ. අපි රටේ දේශපාලන මේලාව ගත්තොත් අපි දකින දේ තමයි විවිධ ප්‍රවෘත්ති නිර්මාණ වෙනවා. භාරකාර ආණ්ඩුව හදන කතා කරනවා, ජනාධිපතිතුමා අපේක්ෂක තෝරනවා, පොදු අපේක්ෂක හොයනවා, විවිධ පුද්ගලයෝ තමන් අපේක්ෂාවල් කියන පටන් ගන්න තියෙනවා. ඒ නිසා දේශපාලන ව්‍යාකූලත්වයක් පෙනෙමින් තියෙනවා. ඒකට හේතුව තියෙන දේ තමයි අපේ රටේ දේශපාලනයේ දේශපාලන අනාථ කණ්ඩායමක් ඉන්නවා. පරාජය පත්තර අනාථ වෙච්ච අය ඉන්නවා. ඒ දේශපාලන අනාථයන් රටේ ප්‍රශ්න පැත්තක දාලා තම තමන් මුණ පාල තියෙන ප්‍රශ්න පදනම් කරගෙන ඒවට විසඳුම් හොයන්න, තම තමන්ට ගැලපෙන ආණ්ඩු හදන්න බලය ගේන්න උත්සාහ කරමින් ඉන්නවා.
මහින්ද රාජපක්ෂ නොවන රාජපක්ෂ කෙනෙක් බලයට ගැනලා ඒක හරහා තමන්ට වරප්‍රසාද වරදාන ඇමති තනතුරු ලබා ගන්නයි තමන්ට වැටලා තියෙන අනිවාර්ය හිරයන් සිද්ධ නඩු ටික බේර ගන්නයි උස්ථාකන පිරිසක් ඉන්නවා. ගම්මපිල මහත්තයා විරංශ මහත්තයා මේ දත ගන්න ඒකට මිසක් ජනතාවගේ ප්‍රශ්න දන්නේ නෑ. යුද්ධයෙන් විපතරපත් වූවන්ට වන්දි ලබා දීම සඳහා යහපාලන රජයේ පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත කර ගැනීම දේශද්‍රෝහි රට පාවා දෙන ක්‍රියාවක් ලෙස විපක්ෂයේ ඊනියා දේශප්‍රේමීන් අර්ථ දක්වමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යහපාල රජයේ පහුගිය දවසක යුද්ධයෙන් විපතට පත්තුණු පවුල් වලට වන්දි ලබා දීමේ පනතක් සම්මත කරගත්ත පාර්ලිමේන්තුව. හානි පූර්ණ පනත. දැන් මේ පනත හරහා මේ ඝාතනයට ලක්වුණු සෑම දෙනාටම මූල්‍ය වන්දියක් ලැබෙනවා. දැන් බොරු ගතලා පච නිර්මාණය කරලා මිනිසුන්ගේ මනස විකෘති කරලා අද නිර්මාණය වෙලා තිබෙන කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වෙන් වෙලී ගිය කොට්ටාසයක් දැන් ප්‍රකාශ කරනවා. යුද්ධෙන් අවතැන් වුණු කණ්ඩායම් වලට විපතට පත් වුණු කණ්ඩායම් වලට වන්දි ගෙවීම වැරදි ක්‍රියාවක්, දේශද්‍රෝහී ක්‍රියාවක්. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අම්පාර කැකිරිහේන ප්‍රදේශයේ ඉදිකළ සත්නිදුගම උදාගම්මානය ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ එය ඉදිකර ඇත්තේ. සත්නිදුගම උදාගම්මානය මෙම වැඩසටහන යටතේ ජනතා ඉදිරිපත් කෙරුණු 143 වන ආදර්ශ ගම්මානයයි. ගම්මානය ඉදිකිරීමට වැය කෙරෙන මුදල ₹232,00,000. දිවයින පුරා සිදු කෙරුණු විශේෂ පොලිස් මෙහෙයුමේදී සැකකරුවන් 3,560 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතරින් 1,124ක් වරෙන්තුකරුවන්. මෙම විශේෂ මෙහෙයුම අප වාර්තාකරුවන්ගේ කැමරාකාශයේ මෙසේ සටහන් වුණා. අද අලියම දෙකට ආරම්භ වූ පොලිස් මෙහෙයුම පැය 5ක කාලයක් ක්‍රියාත්මක වුණා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි දිවයිනපුරා පොලිස් නිලධාරීන් 18,019 සහභාගීත්වයෙන්ුයි මෙහෙයුම සිදු කෙරුණේ. මෙහිදී බීමත්වරිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සංඛ්‍යාව 468ක්. අද පෙරවරුවේ සිදු කෙරුණු මෙහෙයුමේදී බීමත්වරිය ධාවනය කළ රියදුරන් අත්අඩංගුවටගත් ආකාරය අප කැමරා කාචුවේ මෙසේ සටහන් වුණා. වාහනේ බයින් නෙලී ආපු විදියක්වත් මොනවද මතකත් නැහැ. තනියම ඇවිල්ලා තියෙනවා. වන්ඩ් එන්න යා. මේවා හෙරොයින් නැතුරු නීති විරෝධී මද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම 992ක් වාර්තා වනවා. අත්අඩංගුවටගත් වරින්තුකරුවන් සංඛ්‍යාව 1,124ක්. විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම 920ක් වාර්තා වනවා. බලපත්‍ර නොමැතිව මත්පැන් විකිණීම, ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පානය සහ වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපත්‍ර නොමැති තුවක්කු සමග 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ජීවත් බෝම්බයක් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුමේදී පොලිස් නිලධාරීන් සැකකරුවන් පරීක්ෂා කළේ මේ අයුරින්. පොලිස් නිලසුනක කොට්ටහාසය නියෝජනය කරමින් බේලා සහ සාරා නිලසුනකයන්ද මෙම මෙහෙයුම සඳහා එක් වුණා. පොලිස් අපරාධ කොට්ටහාසය සහ රථවාහන කොට්ටහාසයද ඊට දායකත්වය ලබා දුන්නා. මේ අනුව අද සිදුකරුණු විශේෂ පොලිස් මෙහෙයුමේදී අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 3,560ක්, ලබාගත් රථවාහන නඩු සංඛ්‍යාව 6,020ක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පොලිස්පතිතුමන්ගේ නියමයෙන් මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා විශේෂ මෙහෙයුම් 13ක් සිදු කර තිබෙනවා. එම මෙහෙයුම්වලදී අත්අඩංගුවටගත් සැකකරුවන් සංඛ්‍යාව 36,255ක්, වරෙන්තුකරුවන් 12,099ක්ද ඊට ඇතුළත්. ලබාගත් රථවාහන නඩු සංඛ්‍යාව 64,143ක් බවයි පොලිසිය නිවේදනය කරන්නේ. මේ අතර සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ හැඩඔය පාලම අසලදී T56 වර්ගයේ ජීව පතරොම් 3,000ක්, මිලිමීටර 9 වර්ගයේ පතරොම් 32ක් සමග සැකකරුවන් 2 දෙනෙකු හා සැකකාරියන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පාතාල නායකයෙකු වන කොස්ගොඩ සුජිත්ගේ ගෝලයෙකු ලෙස සැලකෙන බන්ධනාගාර ගතව සිටින ජයලත් සුද්ධානමති අයකුගේ මෙහෙවීම මතයි මෙම ජාවාරම සිදු කර ඇත්තේ. සියඹලාණ්ඩුවේ සිට ගාල්ල ප්‍රදේශයට පතරොම් රැගෙන යාමට සැලසුම් කර සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. ජීව උණ්ඩ ප්‍රවාහනයට යොදාගත් KDH වර්ගයේ සුඛෝපභෝගී වෑන් රථයක්ද අත්අඩංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර තිබෙනවා. සැකකරුවන් හා උණ්ඩ සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි සිඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ. අගනුගල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කළා. එම විරෝධතාව මේ වන විටත් ක්‍රියාත්මකයි. බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි කුළුණක් මතට නැගී රැඳවුවන් පිරිසක් මෙසේ විරෝධතාවක නිරතව සිටිනවා. රැඳවුවන් 100ක් පමණ ඊට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකානිලධාරීන් රැඳවුවන් සඳහා ගෙන එන ආහාර සහ වෙන ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කිරීම පිළිබඳ විරෝධය පළ කරමිනුයි උද්ඝෝෂණය ආරම්භ කර ඇත්තේ. ඒක තමයි පස්සේ සියලුම දේ අරන් යන්නේ මෙතන ඉන්නේ. මුණ්ඩ එළියෙන් කාගේ හරි ගත්තම් ගන්න පුළුවන් අතුරට. ඒ සම්බන්ධතාවය නැති වෙනවා ඒ පස්සේ තැ තියෙන මේගොල්ලෝ. ගමේ කිසිම කෙනෙක් විරෝධතාවයක් නැහැ STF එක ඉන්නකන් අනිවාර්යෙන් STF එක තව වැඩි කරන්න කියලා තමයි පිල්ලන්. විරෝධතා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බඳුර ජයසිංහ මහතා කියා සිටියේ ප්‍රතිපත්තිමය රජයේ තීරණයක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරවල ආරක්ෂාවට යෙදවූ බවයි. මේ කාලාන්තරයක් තිස්සේ බන්ධනාගාරයේ ඇතුලේ අපි පරීක්ෂා කරලා බලපුවාම තහනම් ද්‍රව්‍ය අහුවෙනවා. බොහෝ වෙලාවට ජංගම දුරකථන, මත් ද්‍රව්‍ය පැකට්, දුංගල වගේ තහනම් ද්‍රව්‍ය අහුවෙනවා නිරන්තරයෙන්. ඒවා ඇතුළට එන්නේ කොහොමද කියන එක තහවුරු කර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඒකේ පරිපාලනයට ගැටලුවක්. ඒ නිසා තමයි මේ STF එක යොදවලා තියෙන්නේ බන්ධනාගාර ආරක්ෂාව සඳහා. රිමාන්ඩ් සිරකරුවෝ 40ක් විතර ഘോഷණයක් කරනවා STF එක පරීක්ෂා කරන එක නවත්තන්න කියලා. ඒගොල්ලෝ ඒකට කියන්නේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එන විසිටර්ස්ලව නිරුවත් කරනවා කියලා. නමුත් එහෙම කිසිම සිද්ධියක් වෙලා නැහැ. ඒගොල්ලෝ බොහොම විනයගරුක විදිහට තමයි ඒගොල්ලන්ව පරීක්ෂණයට භාජනය කරන්නේ මොනවා හරි තහනම් ද්‍රව්‍ය දෙනවද කියලා. සාමාන්‍ය රිමාන්ඩ් සිරකරුවෝ 400ක් විතර ප්‍රමාණයක් ඉන්නවා. එක් අරමුණක් උදෙසා තරඟ වැදී ශ්‍රී ලංකේයේ ජව සම්පන්න තරුණියේ පෙරලිකාරාත්මක ශක්තිය එක්තැන් වූ යතුරුපැදි ශූරයන්ගේ ප්‍රථම ඉතිහාසගත රියලිටි අත්දැකීම වන පල්සර් ඩේ ඇවෙන්චර් තරඟාවලියේ අවසන් තරඟය ඊයේ පැවැත්ුණා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ආයතනයේ අනුග්‍රහකත්වයේ යටතේ පල්සර් ඩේ ඇවෙන්චර් රියැලිටි වැඩසටහන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9ට විකාශය කෙරුණා. තරඟාවලිය සඳහා 5000කට වැඩි තරඟකරුවන් අතරින් මූලික වතේ ජයග්‍රහි තරඟකරුවන් 15 දෙනෙකු තෝරාපත් කරගත්තා. එයින් අවසන් මහා තරඟය සඳහා විශිෂ්ටයින් 5 දෙනෙකු සුදුසුකම් ලැබුවා. ඊයේ පැවති අවසන් මහා තරඟයේදී චන්දිමාල් ප්‍රදීප් ප්‍රථම ස්ථානයටත්, චාමර තිලක් දෙවන ස්ථානයටත්, යතුරුපැදි ශූරයන් වශ්වින් තේරීපත් වුණා. තිවන ස්ථානය ලබාගත්තේ බෝසර බලික් තරඟකරුවායි. ජයග්‍රාහකීන් සඳහා යතුරුපැදි සහ මූල්‍යමය ත්‍යාග පිරිනැමීමද සිදු වුණා. පළමු හා දෙවන ස්ථානයේ හිමිකරගත් තරඟකරුවන් පිළිගැනීම සඳහාද පොල්ගහවෙල හා කුලියපිටිය නගරවල උත්සව මේ වන විටත් පැවැත්වෙනවා. මේ අතර දෙවන ස්ථානයේ ලබාගත් බෝසර බලි පිළිගැනීම සඳහා යතුරුපැදි පෙළපාලියක් අද නිට්ටඹුව නගරයේදී සංවිධානය කර තිබුණා. එහිදී ඔහුට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. නෝඩ් නිව්වැලිගම ප්‍රදේශයේ නායාමට ලක් වූ මාර්ගයේ අසලින්ම නව මාර්ගය ඉදිකිරීමට නිර්දේශයක් ලබා දෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝවුඩ් නිවැලිගම ප්‍රදේශයේ කසල්වේ ජලාශයට ඉහළින් කොටසක් පසුගියදා නායාමට ලක්වුණා. නිරීක්ෂණ චාරිකාවක නිරත වී එම ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ සොයා බැලූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායාම් අධ්‍යන සහ සේවා අංශයේ අධ්‍යක්ෂ RMS බණ්ඩාර මහතා කියා සිටියේ තවදුරටත් කඳු මුදුනේ නායාම් අවධානමක් නැති බවයි. කසල්වේ ජලාශයේ වතුර මට්ටම ඉහළ පහළ යාමත් එක්කම පහළ කොටස පළමුව ඡාදනයට ලක් වෙලා විනාශ වීමත් එක්කම
එක්කම ඉහළ බෑවුමේ තියෙන පස්තත්ව පහළට ඇදගෙන යාමත් එක්කම ඒක හරහා වෙදලා තිබ මාර්ගය මේ වෙන විට විනාශ වෙලා තියෙනවා. මාර්ගයට ඉහළින් කොටස දැන්ට ආත්වීමක් අපි දකිනවා. නමුත් ඊට එහා කඳු මුදුන දක්වා විස්ථාපනය වීමක් අපි දකින්නේ නැහැ. විස්ථාපනය වීමක් ඇතිවීමේ හැකියාවකුත් නැහැ. කඳුකර බෑවුම් වැඩි හරියක් තිබිය යුත්තේ විනාශ නොකිරීම. ඒ කියන්නේ වැඩිපුර යොදන්න ගත්තොත් එහෙම තවදුරටත් ඒ ප්‍රදේශ අවදානම් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි තීරණය කරා මේ මාර්ගය මේ ස්ථානයේම නැවත සකස් කිරීම වඩා සුදුසුයි කියලා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ලබා දුන් නිර්දේශයකට අනුව නායාමට ලක් වූ මාර්ගයට ඉහළින් නව මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කළා. නව නිර්දේශයේ හේතුවෙන් එහි වැඩ කටයුතු අද නතර කළ බවයි නෝවුඩ් මහමාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු KDBR දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේ. මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ මාර්ගයකට විශාල ගලක් පෙරලී තිබෙනවා. මෙම ස්ථානයේ ආශ්‍රිතව තවදුරටත් අවදානම් තත්ත්වයක් පවතින බැවින් අවදානෙන් පසුවන ලෙසයි රියදුරන්ට සහ ජනතාවට දැනුම් දී ඇත්තේ. වාහන ගමනාගමනයේද එක්මන් තීරුවකට සීමා කර තිබෙනවා. ධාරානිපාත වර්ෂාවත් සමග ඇල්ල වැල්ලවාය මාර්ගයේ ස්ථාන කිහිපයක පසුගියදා පස්කඳු කඩා වැටීම් සිදු වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දිනුවේ රැළිය පුත්තරම නගරයේදී පැවැත්ුණා. ඒ සඳහා ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන නයෝජනා ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වැඩසටහනේ අරමුණයි. ජනතාව දැනුවත් කරමින් පාගමනක් සහ අත්පත්‍රිකා බෙදාදීමක්ද සිදු කෙරුණා. දියුණුවේ රැලියට ඉහළ ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ වන විටත් විශාල පිරිසකට ප්‍රතිලාභ හිමිව තිබෙනවා. දියුණුවේ රැලිය හෙට හලාවත සහ දංකොටුවේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ රියැලිටි සම්ප්‍රදාය වෙනස් කළ යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් ලබන 27 වනදා සිට ආරම්භ වෙනවා. යූත් විත් ටැලන්ට් ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි මෙම රියැලිටිය ජාතියට දායාද කරන්නේ. එහි ජයග්‍රාහකයාට මයික්‍රෝ MGSUV මෝටර් රථයක් ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ත්‍යාග ලබා දීමට සූදානම්. ඒ සඳහා අනුග්‍රාහකින් රැසක් අප සමග එක්ව සිටිනවා. යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් සඳහා තරඟකරුවන් 60,000කට අධික පිරිසක් එක්ව සිටියා. එම තරඟකරුවන් අතුරින් තෝරාගත් අතිදක්ෂයින් පළමු වටේ තරඟ සඳහා එක්ව සිටිනවා. ඔවුන්ගේ දක්ෂතා ලබන 27 වන සෙනසුරාදා රාත්‍රී 9 සිට ප්‍රේක්ෂකයන් වෙත ගෙන මෙට ITN සෝදානමින් සිටිනවා. Youth with talent 3rd generation. මීගමුව නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකුට අඩත්තේට්ටම් කොට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට ගිය මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකුටයි මෙලෙස බහදා කොට ඇත්තේ. නගරාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන් අදාළ මාධ්‍යවේදියාගේ කැමරාව උදුරාගෙන එහි තිබූ දත්ත සියල්ල මකා දමා මාධ්‍යවේදියාට බැන තර්ජනය කර ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා දෙපාර්ශවයටම මීගමුව පොලිසියට හෙට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. ප්‍රධාන කතුතුමා මට පණිවිඩයක් එව්වා. පෙරියමුල්ලේ අනවසර ස්ථානයක් ඉවත් කරන්න නගර සභාවෙන් සූදානමක් තියෙනවා කියලා මම ෆොටෝ ටිකක් අරගෙන එන්න ලෑස්ති වෙනකොට මීගමුව නගරාධිපතිතුමාගේ තරවකාර පිරිසක් මාව පැත්තකට කතා කරලා කැමරාව ඉල්ලගෙන ෂිප් එක අරගෙන මේක අපි හරිය යනවා පස්සේ වන්නම් කියලා. මම කිව්වා වැඩ කීපයක් තියෙනවා ඕක දෙන්න බෑ කියලා. ආපහු එයාම ෂිප් එක දාලා කැමරාවේ තියෙච්ච ෆොටෝ ටික ඩිලීට් කරලා මට ආපහු දුන්නා. මීගමුවේ පෙරියමුල ප්‍රදේශයේ අනවසර ස්ථානයක් ඉවත් කරනවා කියලා මට පණිවිඩයක් ලැබුණා. මාධ්‍යදීක මම එතනට යොමු කරා. පස්සේ මට දැනගන්න ලැබුණා නගරාධිපතිවරයාගේ පිරිසක් ඔහුගේ කැමරාව උදුරගෙන ආවරණය කරලා තිබිච්ච ඡායාරූප ඔක්කොම බලහත්කාරයෙන් මකා දාලා තියෙනවා කියලා වල්ලා. ඔහුගේ ජීවිත තර්ජනයකුත් මෙයා විසින් කරලා තියෙනවා. මීපුර වෙබ් අඩවියට මේ නගරාධිපතිවරයා ඩයන් ලන්සගෙන් තර්ජනය මතුවෙච්ච පළවෙනි අවස්ථාව නෙමෙයි. අවස්ථා ගණනාවකදීම පහර දීම් කරලා තියෙනවා, විද තර්ජන කරලා තියෙනවා, බැනවදීම් කරලා තියෙනවා, අපහාසයන් කරලා තියෙනවා. මීගමුව තුළ අපේ මාධ්‍ය වාර්තා කර්මය තුළ අපි බරපතල අර්බුදයකට මුහුණ දෙලා තියෙන රටේ බලධාරීන්ට කියන්න කැමති මේ අනීතික ක්‍රියා කරන ලංසා පවුලේ මරතර්ජන මාධ්‍ය නිදහසට හේතු කරන මේ සියලු හිංසාකාරී කටයුතු නැවැත්වීම සඳහා නීතිය සාධාරණ ක්‍රියාත්මක කළා. ඒ අදාළ සියලු දෙනාට නිසි දඬුවම් දෙන්න. ITN FM ප්‍රවර්ධන වැඩසටහනට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. අනුරාධපුර මැදවචිය නගරයේ පැවති වැඩසටහනටද විශාල ජනකායක් එක්ව සිටියා.
මහජන බැංකුවේ ඊඑස් කිනු මහා ITN මාධ්‍ය ජාලයේ එක්වයි මෙම ප්‍රවර්තන චාරිකාව රට පුරා සංවිධානය කරන්නේ. විවිධ තරඟ සහ විනෝද ක්‍රීඩා සඳහා ජනතාව සහභාගී වුණේ ඉතා උද්‍යෝගයෙන්. මහජන බැංකුවේ නව ගිණුම් ආරම්භ කළ අයට ත්‍යාග ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. කොපිකඩේ ශිල්පීන් සමග විවිධ විනෝදාත්මක වැඩසටහන්ද පැවැත්වුණා. මහජන බැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. හබරණහ අඹන්පොළ මීගසන්දිය ප්‍රදේශවලදී දුම්රිය ගැටීමෙන් වන අලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මේ සමග තවත් පුවත් කිහිපයක් කැටි සටහන විශේෂාංගය. මින්නේරිය ජාතික වන උද්‍යානයේ සැරිසරු අලින් දෙදෙනෙකුයි මෙසේ දුම්රිය ගැටී ඇත්තේ. ඉන්නේ කලියකු මියගොස් තිබෙනවා. හබරණ තලපත්කන්දු ප්‍රදේශයේ 132 දුම්රිය සතපු මාසන්නේදී අනතුර සිදු වැත්තේ. මේ හේතුවෙන් පැය 10කට ආසන්න කාලයක් දුම්රිය දහවනේ తాවකාලිකව නතර කර තිබුණා. පසුගිය මාස එකහමාරක පමණ කාලය තුලදී දුම්රිය ගැටීමෙන් මියගිය අලින් සංඛ්‍යාව 10ක් බවද සඳහන්. මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොළ සහ ගල්ගම්මුව දුම්රිය ස්ථාන අතර මේකස් හන්දිය ප්‍රදේශයේ 98 වන දුම්රිය කඩු වසලදීද ඊයේ රාත්‍රියේ වනාලින් දෙදෙනෙකු දුම්රිය ගැටී තිබෙනවා. දුම්රිය මාර්ගය හරහා ගමන්ගත් වනාලින් රංචුවක අලින් දෙදෙනෙකුයි මෙසේ දුම්රිය ගැටුනේ. එක් වනාලියෙකු මියගිය අතර අනෙක් අලිය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ. වනජීවී නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් එම අලියාට ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙනවා. රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් තිබූ මුදල් පසුම්බියක් හිමිකරු සොයා බහර දුන් අයකු පිළිබඳ පුවතක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වුණා. අම්පාර සතිපොළ භූමියේ වැටී තිබූ මුදල් පසුම්බිය මෙසේ හිමිකරුට බහර දුන්නේ DM ප්‍රියන්ත අරුණසිරි නම් මෙම පුද්ගලයායි. ඔහු තුළ පිරි මනුස්සකම සියලු දෙනාට ආදර්ශයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය ඔක්තෝබර් 15 වෙනිදා තායිලන්ත රජයේ ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නායක ස්වාමීන් වහන්සේ පිළිගැනීම වෙනුවෙන් මහනුවර අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවති උත්සවයට ජනාධිපතිතුමා එක් වුණා. ඔක්තෝබර් 16 වෙනිදා අපගේ ක්‍රියාවන් අපගේ අනාගතය 2030 වන විට කුසගින්නින් තොර ලොවක් යන තේමාව යටතේ ලෝක ආහාර දින සමරම් උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඔක්තෝබර් 17 වෙනිදා තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ සැලසුම් සහ අභියෝග මෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ කෙරුණා. වසර 4කට පසු ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙදින පාර්ලිමේන්තුවේදී රැස් වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී විශිෂ්ටයන් ඇගෙන ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප 2018 සම්මාන උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඔක්තෝබර් 18 වෙනිදා ගුවන් ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර දැනුම ශ්‍රී ලංකාව සහ කලාපීය රටවල් අතර හුවමාරු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන කොළඹ ගුවන් සම්මන්ත්‍රණය අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාහර රණවිරුවන් වෙනුවෙන් රටේ යුතුකම ඉටු කරමින් ජනාධිපතිතුමාගේ මග පෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ රණවිරු සුබසාධන ව්‍යාප්‍රතිබල ප්‍රතිලාභ ප්‍රදානය කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්පොකුණ රංගශාලාවේදී පැවැත්වුණා. ඔක්තෝබර් 19 වෙනිදා පරිසර හිතකාමී පුරවැසියන් ජාතික මට්ටමින් නගින ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. හෙට උපදින දරුවන්ගේ අනාගතය පිළිබඳ ඔබ කල්පනා කරන්නේ නම් සෑම කෙනෙක්ම ස්වාභාවික සම්පත් රකින්න පැලයක් සිටවන්න. සියලු සුබ කටයුතු වලදී පැලයක් සිටවීමත් අත්‍යවශ්‍ය මානව වර්ගයාගේ පැවැත්ම සඳහා වූ අප විසින් කළ යුතු සුවිශේෂ වූ වගකීමක් සහ යුතුකමක් ලෙස සලකන්න. නිල්ල පිරුණු රටක
අසිරිය විඳින්නට. නව අරුණලු උදාවනු ඇත හෙට අප දේශයට. ජනපති මෙහෙවරක සත් දින මතකය.